ගෙවෙන උදාවන හැම මොහොතකම ලෝක ආර්ථිකය වෙනස් වෙනවා. මේට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇති වූ අලුත් ප්‍රවණතා හඳුනා ගන්න එකතු වෙන්න ITN Biz News සමග. ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුව මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩේනිකු වගකරුවන් 1700ක් සඳහා රුපියල් ලක්ෂ 540ක සහන ණය මුදල් ප්‍රදානය කරයි. දිලිඳුකම පිටුතැකීමේ අරමුණින් රජය මගින් ක්‍රියාවට නංවනු ලබන සෞභාග්‍ය දැක්ම වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන බඩේනිකු වගකරුවන් දිරිගැන්වීම හා ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය නිෂ්පාදන ඵලදායීතාවය මෙන්ම වගකරුවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම මෙහිදී සිදු කෙරෙන සමෝධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශිහන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පෙරසටහන පසුගිය දිනක අනුරාධපුර සීටීසී උත්සව ශාලාවේදී පැවැත්විණ. මේ යටතේ හුරුළුවැව, ගලින් බිඳුනුවැව, කහටගස්තිගිලිය, මැදපච්චිය, නොච්චියාගම, පදවිය, කැකිරාව යන ප්‍රදේශයන් ආවරණය වන පරිදි බඩේනිකු ගොවීන් 1700ක පමණ පිරිසක් සඳහා සහන ණය ප්‍රදානය කරන අතර පළමු අධ්‍යයනයේ ගොවීන් 477 දෙනෙකු සඳහා මෙසේ අමාත්‍යවරයා අතින් සහන ණය ප්‍රදානය කිරීම සිදු විය. එම අවස්ථාවට ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේශුලා ජයවර්ධන, සමන් අධිකාරී සුජිත් ප්‍රනන්දු, අධ්‍යක්ෂ සුනිල් ගලගම, ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සාමාන්‍ය අධිකාරී අජිත් පීරිස්, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ලාල් කරුණාතිලක යන මහත්ම මහත්මින් ඇතුළු බඩේනිකු වගකරුවන් පිරිසක් සහභාගීව සිටියා. විජය සමූහ ව්‍යාපාරයට අනුබද්ධ CIB shopping center හා CIB gallery ආයතන එක්ව දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් මහනුවර පේරාදෙණිය පාරේ CIB gallery ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණා. භික්ෂුන් වහන්සේලා විසින් පිරිත් සජ්ජායනින් අනතුරුව ලේ දන්දීමේ වැඩසටහන ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට ආයතන සේවකයන් මෙන්ම මහනුවර අවට විශාල ජනතාවක්ද ලේ පරිත්‍යාග කිරීම සඳහා පැමිණ සිටියා. එසමගම ITN Business අපිනි මාවටපත් කරන හෙට රාත්‍රියේ පුණකෙමු ව්‍යාපාරික ලෝකයේ අලුත් තොරතුරු සමඟ සුවරයි.